අයිබෝවන් සලරේ චැනල් එකට ඔබ සාදරයෙන් පිළිගන්නවා. අද අපි හඳුන්වා දෙන්නේ Toshiba 25.8A කියන ෆොටෝකෝපි මැෂින් එක. මේක ලංකාවට ඇවිල්ලා කාලයක් වුණාට මේක දැන් අපි ගොඩක් පාවිච්චි කරන ප්‍රශ්න ගොඩක් අඩු පොල ගිර වෙන ගැටලු ගොඩක් අඩු ෆොටෝකෝපි මැෂින් එක. මීට පෙර වීඩියෝ එකක් කරලා තියෙනවා. ඒකෙන් මම හිතනවා ලොකු සේවාවක් ඔයාලට හම්ුණා කියලා. මම පහල ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා කියන්නම් ඒක ලින්ක් එක. ඔයාලට පුළුවන් ඒ වීඩියෝ එකත් බලලා හොඳ දැනුමක් ලබා ගන්න. මේ සම්බන්ධව ලොකු විස්තර ටිකක් දැනගන්න යුරෝප රටවලින් ෆොටෝකෝපි ලංකාවට ගෙනල්ලා අලෙවි කරන අපේ හිතවත් Netcopy Technology ආයතනයේ රොෂන් මහත්තයා මේ පාරක් අපි හැඳවලා තියෙනවා මේ Toshiba ෆොටෝකෝපි මැෂින් එක සම්බන්ධව විස්තර ටිකක් දැනගන්න. අපි එතුමාව ඉස්සෙල්ලා සාදරයෙන් පිළිගන්නවා. අයිබෝන් රොෂන් මහත්තයා. අයිබෝන් අපි මේ Toshiba 25.8A කියන මැෂින් එක තමයි අපි හඳුන්වා දෙන්න හදන්නේ. ඔබතුමා මේ මේ මැෂින් ගෙන්නන ආයතනික ප්‍රධානී හැටියට අපිට පොඩ්ඩක් මේ ෆොටෝකෝපි මැෂින් එක සම්බන්ධව පොඩි පැහැදිලි කිරීමක් කරන්න ඕනේ. ඔව් වෙනදට වඩා වෙනත් නිමාවක් තියෙනවා. ඇත්තටම කළු පැහැති වර්ණය, ඒ වගේම බුරුබුටි පෙනුම, ඒ වගේම Android Touch එක. ප්‍රධාන වශයෙන්ම Android Touch එක. ඒ වගේම 232 233 මැෂින් වල තියෙන සුවිශේෂී ලක්ෂණ. මොකද ගොඩක් සාර්ථක වෙච්ච මැෂින් අතර 232 233 ශේෂ්ත්‍රේ ඉන්න අය දන්නවා ගොඩක්ම සාර්ථක වෙච්ච මැෂින් ඒ මැෂින් එකේ තියෙන පොළ හිර නොවන තත්වය. මේ මැෂින් එකට සම්බන්ධ කරලා තියෙන හීට් යුනිට් එක හරහා. හීට් යුනිට් එක ප්‍රෙෂර් රෝල, හීට් රෝල කුඩා කරලා දිනවා. මොකද කොළේ ඇලෙන ප්‍රමාණය අඩු කරන්න. කොළේ ඇලෙන ප්‍රමාණය වැඩි වුණොත් කොළ හිරවීම වැඩි. ඒ වගේම තමයි මේකේ GSM කඩු තුනී කොළයක්. ඒ කියන්නේ 70 GSM කාබනයිස් පේපර් එකක් වුණත්, ඒ කියන්නේ 54 වගේ ඝනකම තියෙන GSM තියෙන පේපර් එකක් වුණත් print කරගන්න පහසුකම් මේ මැෂින් එකේ තියෙනවා. ඔව් ඇත්තටම මේවා යුරෝපයේ පාවිච්චි කරලා ඇති මැෂින්. ඒ නමුත් මේවා ගොඩක් copy count එක අඩුයි. හොඳට පාවිච්චි කරපුවා හොඳින් පාවිච්චි කරලා නාස්ති වෙන්නේ නැති හොඳ මැෂින් අපි ගෙන්නලා තියෙනවා. ඔව් අපි රොෂන් මහත්තයා අපි කතා කරමු මේ මොන රටකද මොන අවුරුද්දද මේ වගේ නිෂ්පාදනය කළ මේ ලංකාවට ඇවිල්ලා තියෙන්නේ. මේකේ විශේෂත්වය මොකද්ද? මේ ඉස්සෙල්ල පාවිච්චි කරලා තියෙන මැෂින් එක බලනකොට මේකේ පහසුකම් ගොඩක් තියෙනවා කියලා මම දන්න මොනවද ඒ පහසුකම්? ඒ සම්බන්ධව පොඩ්ඩක් පැහැදිලි කිරීමක් කරන්නකෝ. ඔව් ඇත්තටම මේ මැෂින් නිෂ්පාදනය කළ තියෙන්නේ ජපාන් තාක්ෂණයට අනුව. බොහෝ වෙලාවට මේ ෆැබ්‍රිකේට් එක චයිනිස් වල කරලා තියෙන්නේ හොඳින් ලස්සන නිමාවක් තියෙන ෆැබ්‍රිකේට් එකක්. මේ මැෂින් එක කලින් තිබුණු 255 කලින් තිබුණු මැෂින් සියල්ලටම වඩා ඒවැය තියෙන දුර්වලතා ගොඩක් මගහරවල තියෙනවා. දැන් දොර සම්බන්ධයෙන් මේ සේරම පහසුම විදිහට තියෙනවා. මේ පහසු ආකාරයෙන් තියෙන මේවා ලොක් වෙන්න ප්ලාස්ටික් වලින් ගොඩක් මේ මැග්නට් වලින් සෙට් වෙන්න විදිහට හදලා තියෙනවා. ඔබට ඇත්තටම ඔබට පහසුවෙන් ස්කෑන් කරගන්න පුළුවන් PDF එකක් තියෙනවා මෙතන. මේ මැෂින් එකේ තියෙන PDF එකෙන් නම් ඔයාලට එකපාරින්ම බෝත් සයිඩ් එක ස්කෑන් වෙනවා. බොහෝ මැෂින් එන්නේ නමුත් දෙපාරට ස්කෑන් වෙන්නේ. ඒකත් ඔටෝම සිද්ධ වෙනවා. අපිට මේ හදිසියවත් කොලයක් හිර වුණොත්වත් මේ ලොක් එක දිනවා මෙහෙම ඇරලා මේ මෙතනින් මෙහෙම ගන්න පුළුවන්. පහසුවෙන්ම ගන්න පුළුවන් විදිහට තියෙනවා. ඒ වගේම තමයි මේ ලොක් එක අරිනකොට පරිස්සමට අරින්න ඕන. හයියෙන් අල්ලන්න එපා. ප්ලාස්ටික් වලින් හදලා ඒක සාමාන්‍ය ක්‍රමානුකූලව මෙහෙම ඇරලා ගන්න පුළුවන් පහසුවෙන්ම. ඊළඟට කොලයක් ස්කෑන් වෙලා මෙහෙම මේ යන අතරේ මේ අතර වාරයෙන් මැදින් හිර වුණා අපිට මෙන්න මේ කොල පාට මේ බටන් එක ප්‍රෙස් කරලා මෙතන රිලීස් කර ගන්න පුළුවන්. අපිට ලේසියෙන්ම කොලේ මෙහෙම එළියට අදලා ගන්න පුළුවන්. නැවත ඊට පස්සේ මේක ලොක් කර ගන්න පුළුවන් මෙහෙම පහසුවෙන්ම. මේ ඩිස්ප්ලේ එක Android ඩිස්ප්ලේ එකක් ඇවිල්ලා තියෙනවා. මම හිතන්නේ අපි ඒ සම්බන්ධව චුට්ටක් දැනගමු කොහොමද කියලා. ඒ වගේම මෙතන අපිට ඒ ෆෝකස් දාන ට්‍රේ දෙකක් ඇවිල්ලා තියෙනවා. පස්සේ මේ ඩෝ එකක් එම ඇවිල්ලා තියෙනවා. අපි පොඩ්ඩක් ඒ සම්බන්ධවත් මේකේ පොඩ්ඩක් පොඩ්ඩක් පැහැදිලි කරගමු. ඔව් වෙනදාට වඩා ගොඩක් පහසු Android Touch එකක් මේ මැෂින් එකට ලැබිලා තිනවා. පහසුවෙන් ක්‍රියාත්මක කරගන්න පුළුවන්. ඉතින් ඇත්තටම ගොඩක් පහසුයි. ඔබගේ ජංගම දුරකථනය හා සමානවම
මේ පහසුයි මේ ක්‍රියාත්මක කරගන්න. ඉතින් ඒක අනිත් මැෂින් එක ගද්දී මේ ටච් පැනල් එක ගොඩක් විශේෂයි. ඒ වගේම පහසුවෙන් ක්‍රියාත්මක කරන්න පුළුවන් මේ ෆ්‍රන්ට් කවර් එක. ඒ වගේම මේන් ස්විච් එක මෙතනින් මේන් ස්විච් එක බලා ගන්න පුළුවන්. සෑම මැෂින් එකකම මේන් ස්විච් එක ආවේ සාමාන්‍යයෙන් මැෂින් එක පිටතින්. මේක පොඩි ළමයෙකුට උනත් කිට්ටු වෙන්න බැරි විදිහට මේ සංගවලා තියෙන්නේ. ඇත්තට මේ වගේම ටෝන කාට්‍රිජ් එක ඔබට රිප්ලේස් කරගන්න පුළුවන්. ටෝන කාට්‍රිජ් එක පහසුවෙන් මේම මේ හැන්ඩල් එක මේ කොළපාට හැන්ඩල් එක පාත් කරලා තමයි මම ගත්තේ. අරගෙන අපිට නැවත ටෝන රීෆිල් කරන්න පුළුවන්. රීෆිල් කරලා නැවත මේ ආකාරයට දාලා වහගන්න පුළුවන්. ඒ වගේම මේ යුනිට් එක පහසුවෙන් ඔබට මේ යුනිට් එක ගලවන්න පුළුවන්. සර්විස් කරද්දී කාර්මික ශිල්පයේ ලවා, ඒ කියන්නේ ෆොටෝකෝපි මැෂින් ටෙක්නීසියන් කෙනෙක් හරහම සේවා කටයුතු සපයා ගන්න. මොකද සාමාන්‍ය වැඩ පුළුවන් වුණා කියලා මේක ගලවන්න කරන්න යන්න හොඳ නැහැ. මොකද දැනුමක් තියෙන කෙනෙක් පාවිච්චි කරොත් ඒක ගොඩ කාලයක් අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඔබට මේ මැෂින් එකේ ඩ්‍රෝවර් දෙකක් දීලා තියෙනවා. ඒ ඒ ෆෝල්ට එක ඩ්‍රෝවර් එකකුත් මේකුත් ඊළඟට A3 සඳහා තව ඩ්‍රෝවර් එකකුත් තියෙනවා පහසුවෙන්ම. ඉතින් මේක අපි අරිනකොට වහනකොට පරිස්සමට අරිනවා ගන්න ඕන. මේ වේගින් හයියෙන් වහන්න හිමිපා මැෂින් එක අපි ගොඩක් කල් පවත්වා ගන්න අවශ්‍ය නිසා මේක වහන්න පුළුවන්. මේ ඔබට තවත් කැබින් එකක් තියෙනවා මෙතන. පහසුවෙන් ඔබගේ පේපර්ස් ඒ ආකාරයේ භාණ්ඩ තබා ගන්න පුළුවන්. මේ A4 පේපර් එකක් කොහොමද මේකේ හරියට ප්‍රින්ට් කරගන්නේ කියලා අපි බලාගමු. කොච්චර ස්පීඩ් එකකින් මේ පේපර් එක පාවිච්චි කරන්න පුළුවන්ද? පේපර්ස් මොන පේපර්ස් වර්ගද පාවිච්චි කරන්නේ? ටෝන වර්ග පාවිච්චි කරන්නේ මොනවද කියලා අපි ගොඩක් කතා කරලා දැනගමු. අපි එහෙමනම් මේ මැෂින් එකෙන් අපි තලිපැත්ත මුද්‍රණයක් කරලා බලමු. මේව ඕපන් කරලා අපි මේ ග්ලාස් ටොප් එකෙන් මුද්‍රණය තිබ්බා. අරිට මේ A4 ඒරියා එකේ තියලා ස්කෑන් එක වහලා මෙතන අපි A4 කැසට් එක සිලෙක්ට් කරලා ඊළඟට අපි A4 දාලා ස්ටාර්ට් බටන් එක තමන්ට අවශ්‍ය ප්‍රමාණය දාන්න පුළුවන්. දාලා ස්ටාර්ට් කරන්න තියෙනවා. ඒ වගේම මේ මැෂින් එකෙන් විනාඩියකට කොපි 25ක වේගයක් පවත්වා ගන්න පුළුවන්. මේ 25 වේගය ගොඩක්ම කල් පැවැත්මට බලපාන. ඉතින් පහසුවෙන්ම කොපි 25 විනාඩියකට මේ මැෂින් එකෙන් ගන්න පුළුවන්. මේ මැෂින් එකේ ටෝන එක පේපර් මේ සම්බන්ධව නිසි අවබෝධයකින් මේක පාවිච්චි කරනවා නම් මම හිතන්නේ ලොකු කාලයක් කිසි හානියක් නැතුව රෙපයර්ස් අඩුවෙන්ම පාවිච්චි කරන්න පුළුවන් මැෂින් එකක් තමයි. අපි මේ ටෝන එක පේපර්ස් ගැනත් අපි පොඩ්ඩක් අපි මේ රොෂාන් මහත්තයාගෙන් අහලා දැනගමු. ඇත්තටම ටෝන එක භාවිතා කරනකොට තමන්ට හිතමතේට ගන්න එපා. තමන්ගේ කාර්මික ශිල්පියා කියන ටෝන එක ඔබ භාවිතා කරන්න. එතකොට ඔබට කිසි ගැටලුවක් නැතුව මේ මැෂින් එකේ උපරිම ප්‍රයෝජනයක් ගන්න පුළුවන් අනිවාර්යයෙන්ම. මේ මැෂින් එක ඔයාලා පාවිච්චි කරනවා නම් කරන්න ඕන දේවල්, ඒ වගේම කරන්න හොඳ නැති දේවල් මොනවද කියලාත් අපි පොඩ්ඩක් විස්තර ටිකක් දැනගමු. තව එකක් තමයි මැෂින් එක ගත්තාම පොඩි රිපයර්ස් එන්න පුළුවන්. හැබැයි හරියට හොඳ විශ්වාසවන්තව මේක රිපයර් කරගන්න පුළුවන් ලංකාවේ පුරාම පැතිරලා තියෙන සේවා ජාලයක්. ඒ සේවා ජාලය ඇතුළත ඔබට හරි සේවාදායකෙක් හොයාගන්න පුළුවන්ද කියලා, ටෙක්නීෂියන් කෙනෙක් හොයාගන්න පුළුවන්ද කියලා අපි මේ නෙස්කොපි ටෙක්නොලොජි ආයතනයේ රොෂාන් මහත්තයාගෙන් ඒ රොෂාන් මහත්තයාගේ ඉන්න ලංකාව පුරාම විහිදලා තියෙන සේවක පිරිසකින් හරියට වැඩක් කරගන්න පුළුවන්ද, විශ්වාසවන්ත වැඩක් කරගන්න පුළුවන්ද කියලා අපි දැනගන්නවා. ඔබට ලංකාවේ ඕනෑම නගරයකින් ඔබට මේ මැෂින් එක සඳහා අවශ්‍ය ටෙක්නීෂියන්, ඒ කියන්නේ කාර්මික ශිල්පීන් අපට සම්බන්ධ කරගන්න පුළුවන්. අපි අවුරුදු 15ක් 10ක් 15ක් අතර කාලයක ඉඳන් අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න විශාල කාර්මික ශිල්පීන් ප්‍රමාණයක් සෑම නගරයක් තුළම ඉන්නවා. ඒ නිසා ඔබට මේ මැෂින් එක විදදී ගන්න අවශ්‍ය නම් අපිට දුරගත නැමුමක් ලබා ගන්න. ඒ වගේම තමයි අපේ කාර්මික ශිල්පීන් බැඳිලා ඉන්නවා ඔබගේ ආයතනයටම මේ මැෂින් එක ගෙනත් දීලා. ඒ වගේම කම්පියුටර් සම්බන්ධ කරලා ප්‍රින්ට් අවුට් දාන හැටි කියා දීලා, ඒ වගේම කොහොමද කොපියක් ගහන්නේ, කොහොමද මේක ආරක්ෂාකාරීව පාවිච්චි කරන්නේ, ඒ සියලුම කොටස් ඔබට අඩුපාඩු හරිම පහසු ක්‍රමවලින් අපේ කාර්මික ශිල්පීන් ඒ වෙනුවෙන්ම කටයුතු කරනවා.
ඔබට අවශ්‍ය නම් description එකේ දාලා තියෙනවා අපේ දුරකථන අංක වලට කතා කරලා ඔබගේ ව්‍යාපාරික ස්ථානයේටම මේ photocopy machine එකක් ඉන්න ගන්න දැන් අවස්ථාවක් තියෙනවා. අපි අද මේ 25.8 A කියන machine එක සම්බන්ධව ලොකු ගොඩක් කාරණා ටික දැනගත්තා. ඔබට දැන් බය නැතුව photocopy machine එකක් මිලදී ගන්න පුළුවන්. එනිසා ඔබගේ සියන ගැටලු ඔක්කොම අපිට comment section එකේ comment එකක් දාන්න. එහෙම නැත්නම් phone number එකට අපේ ආයතනයට මෙම රොෂාන් මහත්තයාගේ ආයතනයට හැමදුමක් දීලා ඔබට සියලු ගැටලු වලට निराකරණය කර ගන්න පුළුවන්. අපි අදත් මේ සම්බන්ධ වෙලා ඉන්නේ netcopy technology ආයතනයේ රොෂාන් මහත්තයා සමග. ඉතින් මෙතුමාට අපි සමු දෙනවා නැවතත් වීඩියෝ එකකින් අපි හමු වෙනකන්. එහෙනම් අපි ස්තුතිවන්ත වෙනවා රොෂාන් මහත්තයාට. අයිබෝන් ඔබට අද මේ photocopy machine එක ගැන ලොකු පැහැදිලිමත් කිරීමක් කරා. ඔබට ලොකු දැනුමක් ලැබෙන්නේ නැති. නැවතත් අපි මෙවැනි වීඩියෝ එකකින් හමු වන්නම්. අපි දාන වීඩියෝස් ඉක්මනටම ලබා ගන්න අපේ notification button එක ඔෆ් කරලා තියාගන්න. අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න, like කරන්න, comment කරන්න, තියෙන ගැටලු ඔක්කොම comment section එකේ දාන්න. අද අපේ මේ video එකට අනුග්‍රහය දක්වන්නේ ඇමිලිපිටිය ප්‍රදේශයේ 97 හන්දියේ දේව් බුක්ෂොප් and communication නව විවෘතයක් සමගම ඔබට සේවාව රැසක් හඳුන්වා දී තිබෙනවා. ඔබත් මේ අපට ඉන්න කෙනෙක් නම් ඔබටත් එන්න පුළුවන්. ඔබටත් කැමින මේකේ සේවාව සහ බහඬ ලබා ගන්න පුළුවන්. එහෙනම් නැවතත් අපි අලුත් වීඩියෝකින් හමු වෙන්නම්. තෙක් ඔබලට ආයුබෝවන්.